අපේ රටෙන් මේතාක් පත් කර යවූ තානාපතිවරුන්ගෙන් 2%ක් පමණ තමයි සේවය හරියට කරලා තියෙන්නේ කරන්න දන්නේ තානාපති සේවය හරියට මහලු මඩමක් වගේ අපේ රටේ උගත් බුද්ධිමත් ඉංග්‍රීසි දන්න අලුත් තරුණ පරපුරකට තානාපති සේවය බාර දෙන්න ඉන්න අය ගෙන්නලා අපේ සල්ලි වලින් හරි කමක් නැහැ මහලු මඩමක් හදන්න දැන් ජනාධිපතිලගේ උපදේශකින් අරන් බලන්න පත් කරන්නෙම ඡන්දවලින් පැරදුණු ගොබ්බ සේනලව යාන වාහන අරගෙන ජනාධිපතිට එහෙයි කියලා කොමිස් පාරක් දාගෙන ඉන්නවා ජනපතිට උපදෙස් දෙන්න විශ්ය දන්න එක බුද්ධිමතෙක් පත් කරලා තියෙනවද දන්න තරමින් නැහැ පත් කරගත්තත් පත් කරගන්නෙම එහෙයියන් හෙන්චයින් කවදාව ජනාධිපති කෙනෙකු ළඟ නැහැ සර් ඒක වැරදි මේක තමයි හරි කියන්නේ නැහැ හැමෝම විධායක ජනාධිපතිවරුන් ළඟ යර්ස් වෙරි ගුඩ් මරු අදහස කියලා තමයි එලියට එන්නේ දැන් ජනාධිපතිතුමා ආර්ථික විශේෂඥයින් 4 දෙනෙකුව ගේන්න හදනවා 4 දෙනාම ආර්ථික විශේෂඥයින් නම විනාශ කරගත්තේ නැති අය හොරු නෙවෙයි මහ බැංකුව අධිපතිකමට ආර්ථික විශේෂඥයෙකු වන පී නන්දලාල් වීරසිංහ මහතාව පත් කර තිබෙනවා ඊට අමතරව බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසර භාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමට අලුතින් ආර්ථික විශේෂඥයින් 3 දෙනෙකුද පත් කර තිබෙනවා එක් අයෙකු වනුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතාද පත් කර තිබෙනවා. තුන්වැනියට නම් කර ඇත්තේ ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශාමිනී කුරේ මහත්මියයි. මේ විද්වතුන් සියලු දෙනාටම අපටද මතක් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඔබ උපන් බිමට ණය නැති හොර නැති මිනිසුන් බව අප විශ්වාස කරනවා. එසේම විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති බව අවිවාදාත්මකයි. ඔබව පත් කර ඇත්තේ උපදෙස් දීමටයි. අර්බුදයේ ජයගන්න ආකාරය විග්‍රහ කිරීමටයි. එහිදී මේ රටේ මාධ්‍යද ඔබ සමග සිටගනු නොඅනුමානයි. ඔබේ හිසට උඩින් කපුටන්ට ඉගිලෙන්න දෙන්න එපා කියලා මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අප මාධ්‍ය ආයතනයක් ලෙස ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.